අපිට වියදම් අඩු කිරීමෙන් පමණක් අපිට විදුලි බිල අඩු කරන්න බෑ. විදුලි බිල අඩු කිරීමට ප්‍රධානම හේතුව වෙන්නේ දැන් පසුගිය දවස්වල මාධ්‍යෙන් වාර්තා කළ තිබුණා ආසියාවේ වැඩිම විදුලි බිල තියෙන රට ශ්‍රී ලංකාව කියලා. අපි පිළිගන්නවා අපේ රටේ විදුලි බිල වැඩි කියන එක. නමුත් ඒ වාර්තාව වුණත් පාදක කරගෙන තිබුණේ තොරතුරු ඉතාමත්ම ජනතාව නොමග යවන සුළු ආකාරයට. ඒ නිසා අපි මේ පිළිබඳව සවිස්තර පිළිතුරක් අපි ලබා දෙනවා ඒ පරීක්ෂණ කරපු ආයතනයේ. ඒ පරීක්ෂණ කරපු ආයතනය කියනවා අපි ඒ පරීක්ෂණ කරපු ආයතනයේ තෝරගත්තේ ඒකක 100ට වැඩිය. ඒකක 300ට වැඩිය. ඒකක 500ට වැඩිය භාවිතා කරන පුද්ගලයෝ විතරයි කියලා. ඒතර අපේ අහන්න කැමතියි පරීක්ෂණ කරන ආයතනයේනොත් අපේ රටේ ඒකක 100ට වැඩිය භාවිතා කරන පාරිභෝගිකයන් කී දෙනාද ඉන්නේ? අපේ රටේ ඔබේ දැනුවත් වීමට ඒකක 90ට වැඩිය භාවිතා කරන අපේ පාරිභෝගිකයෝ ඉන්නේ ලක්ෂ 5කට අඩුයි. ඒකක 90ට වැඩිය අපේ රටේ ගෘහස්ත කාණ්ඩේ භාවිතා කරන පිරිස ලක්ෂ 5කට අඩුයි. අපේ ලක්ෂ 55ක් ඉන්නේ ඒකක 90ට අඩුවෙන් භාවිතා කරන පිරිස. ඒකක 0.30 අතර ඉන්නවා ලක්ෂ 20ක් ඉන්නවා. ඒකක 31යි 60යි අතර ඉන්නවා 18 ලක්ෂ 74000. ඒකක 61යි 90යි අතර ඉන්නවා 5 ලක්ෂ 20000. ඒකක 90යි 120යි අතර 3 ලක්ෂ 54000යි. ඒකක 120යි 180ට වැඩි 1 ලක්ෂ 45000යි. එතකොට මේ පරීක්ෂණ කරන්නේ එක පැත්තකින් මේ මැතිවරණයක් තියෙන අවස්ථාවක යම්කිසි කණ්ඩායමක අවශ්‍යතාවයටද කියන එකත් සැකසිතයි. ඔවුන් භාවිතා කරන්නේ යට ලියනවා ඒක අපි පාවිච්චි කරේ 100ට වැඩි ඒවා 300ට වැඩි ඒවා 500ට වැඩි ඒවා කියලා. හැබැයි සිරස්තලය දෙවනියට ආසන්නම ඉන්නේ පාකිස්තානයේ. පාකිස්තානටත් වැඩිය 3 ගුණයක් වැඩි. ඒතර සංසන්දනය කරන්නේ මොකද්ද? පාකිස්තානයේ ඒකක 100ට වැඩිය පාවිච්චි කරන එක්කෙනයි ලංකාවේ ඒකක 100ට වැඩිය පාවිච්චි කරන එක. ඔව් අපේ රටේ අපි ප්‍රතිපත්තිමය තීන්දුවක් අරගෙන තියෙනවා අපේ රටේ අඩුවෙන් භාවිතා කරන පිරිසට වැඩි සහනයක් ලබා දෙන්න. එතකොට ඒකක 60 90 90න් උඩ පාවිච්චි කරන පිරිසට තමයි වැඩි බරක් යොදලා තියෙන්නේ මේක ඇතුලේ. නමුත් අපි එකක් පිළිගන්නවා අපි අවුරුදු 9ක් තිස්සේ ඒ සිරස්තලයේම දාන්න අමතක වෙච්ච එකක් තමයි අවුරුදු 9ක් තිස්සේ දකුණු ආසියාව විතර නෙමේ ලෝකෙම කොහෙවත් රටක් තිබුණ නැහැ විදුලි බිල එක අවුරුද්දක්වත් වෙනස් නොවෙච්ච. අවුරුදු 9ක් එක දිගට ඒකාකාරව පවත්වාගෙන ආවා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට තමයි අපිට ගන්න වෙච්ච අමාරු අසීරු තීන්දුව ගන්න සිදුනේ. නමුත් ඒ අමාරු අසීරු තීන්දුව නිසා යම් ස්ථාවරභාවයක් ලැබිලා තියෙනවා. ඒ ස්ථාවරභාවය තුලින් අපිට ලැබෙන සහනය අපි ජනතාවට ලබා දීම සඳහා හැම අවස්ථාවෙම කටයුතු කරනවා. තවදුරටත් අපි රජයේ හැටියට මේ අමාත්‍යංශයේ හැටියට අපිට තියෙනවා වියදම් අඩු කර ගැනීම සඳහා විශාල අභියෝගයක්. අපිට වියදම් අඩු කිරීමෙන් පමණක් අපිට විදුලි බිල අඩු කරන්න බෑ. විදුලි බිල අඩු කිරීමට ප්‍රධානම හේතුව වෙන්නේ අඩු වියදම් බලාගාර අපේ රටේ කඩිනමින් ඇතිවීම. බලාගාරයකට අද කිවිසුම් ගත වුණොත් අනිවාර්යයෙන්ම බලාගාරයකට සූර්ය බලාගාරයකට නම් අඩුම තරමේ අවුරුද්දක් එකමාරක් යනවා. අපේ තියෙන සුළම් බලාගාරයක් නම් අවුරුදු 2ක් යනවා. අපේ තියෙන ස්වභාවික වායු බලාගාරයක් නම් අවුරුදු 3-4ක් යනවා. ගල් අඟුරු බලාගාරයක් නම් අවුරුදු 3ක් යනවා. අපි ගල් අඟුරු බලාගාර ඉදි කරන්නේ නැහැ කියලා ප්‍රතිපත්ති තීන්දුවක් කරන් කියනවා. ජල විදුලි බලාගාරයක් නම් උමාවය ගන්න ආදර්ශය. උමාවය ඉදි කරන්නේ අවසන් වෙලා තිබුණේ 2020 ආරම්භ වෙන්නේ 2014. හැබැයි දැන් එන්නේ 2024. ඒතර අවුරුදු 10ක් ගත වෙලා තියෙනවා. ඒ නිසා මේවා කඩිනම් කිරීමෙන් තොරව වෙන මොන කරත් වෙන මොන විදිහේ යෝජනා කරත් විදුලි බිල අඩු කිරීම සඳහා තියෙන එකම ක්‍රමය තමයි අපි වියදම් කප්පාදුවක් වියදම් කප්පාදුවෙන් කරන්න පුළුවන් වෙන එක කොටසයි බහුතර කොටසක් කරන්න පුළුවන් වෙන්නේ අඩු වියදම් බලාගාරෙන එක. අඩු වියදම් බලාගාර වලට යෝජනා ආවම ඔවුන්ට විරුද්ධව දේශපාලන ව්‍යාපාර වශයෙන් පහර පිට පහර ගහලා ඔවුන්ට මේ රටෙන් එළවා දමන තත්ත්වෙට වැඩ කරනවා නම් මේ රටෙත් නැත්තම් ආයෝජකයෝ ඒ විදිහේ මූල්‍ය ආයෝජනය කරන්න කල්පනා කරලා බලන්න අපි මේක කොහෙන්ද ඇති කරගන්නේ කියලා. தரமான பாடநெறிகளை வழங்கி வரும் அரசு அங்கீகாரம் பெற்ற அமேசான் காலேஜ் உயர்கல்வி நிறுவனம் கல்வி அமைச்சின் கீழ் டிவிஇசியில் பதிவு செய்யப்பட்டு பல பிரபலம் வாய்ந்த யுஜிசி பல்கலைக்கழகங்களுடன் 2009 முதல் சுமார் 15 வருடங்களையும் தாண்டி நடத்தி வருகின்றது. அமேசான் காலேஜ் மேலதிக தகவல்களுக்கு அழையுங்கள் 0 3 4 3 8 6 126 அல்லது 0 3 1 2 5 9 1 110 www.amazoncollege.lk. உடனுக்குடன் செய்திகளை பெற்றுக்கொள்ள யூடிவியின் யூடியூப் தளத்தை சப்ஸ்கிரைப் செய்து கொள்வதுடன் பெல் ஐக்கானை அழுத்தவும்.